අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන සියලුම දෙනාටම ඉතින් අද පොඩි මාතෘකාවක් ගෙනාවා. මේක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ ප්‍රථම වතාවට විදේශගත වෙන අපේ සහෝදර සහෝදරියන්ට සහ විදේශගත වෙලා ඉන්න කට්ටියට. අපි අවුරුද්දක් හෝ දෙකක් හෝ ඊට වැඩි කාලයක් වැඩ කරලා ඊට පස්සේ අපි අපේ ආදරණීයන් බලන්න අපි ලංකාවට යනවා. ලංකාවට යනකොට අපිට ගුවන්තොටුපලේදී මේ ගුවන්තොටුපලේදී සිදුවෙන දෙයක් ගැන මේ කතා කරන්න යන්නේ. ඉතින් රැවටෙන්න එපා. හොඳේ ගුවන්තොටුපලේදී ඔයාලට හම්බෙන්න පුළුවන් ඔයාලා අඳුරන්නේ නැති ඒක කාන්තාවක් හෝ පිරිමෙක් වෙන්න පුළුවන්. එක්ක කාන්තාවර කාන්තාවක් එහෙම නැත්නම් පිරිමෙකුට පිරිමියෙක් එහෙම නැත්නම් පිරිමෙකුට කාන්තාවක් කාන්තාවර පිරිමෙක් වෙන්න පුළුවන්. හමු වෙලා ඔයාලට ගුවන්තොටුපලේදී කියන්න පුළුවන් අනේ මගේ බඩු ටිකක් තියෙනවා වැඩිපුර ඔයාට පුළුවන් ද ඒ ටික අරගෙන යන්න මම එයාපෝර්ට් එකේ දොරෙන් එළියට ගිය ගමන් මං ගන්නම් කියලා. මෙන්න මෙතෙන්දි තමයි ඔයාලට ඔයාලගේ ජීවිතේ ඔයාලා නොසිතපු ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මක්නිසාදයක් මේ පුද්ගලයා ඔයා මීට කලින් දැකලා නැහැ. මේ පුද්ගලයාට කිසිම කතාවක් ඔයා කරලා නැහැ. ඔයාගේ හිත උණු වෙන්න පටන් ගන්නවා ගුවන්තොටුපලේදී තවත් ලාංකිකයෙකුට උදව්වක් කරන්න යනවා කියන පරමාර්ථය ඔයාලගේ හිතට ආවිල්ලා ඔයාලා කරන්නේ ඒ පුද්ගලයාගේ බඩු පාර්ශ්වය ඔයාලගේ බඩු පාර්ශ්වය ඇතුලේ දා ගන්නවා. හරිද? දැන් මොකද සිද්ධ වෙන්නේ? ඔයාලව සෑම පරීක්ෂා කියන්නේ පරීක්ෂා කරන කවුන්ටර්ස් තියෙනවා. හරිද? ඒ චෙක් පොයින්ට්ස් තියෙනවා. ඒ චෙක් පොයින්ට් ප්‍රථම එකේදීම ඔයාලව අහුවෙන්න පුළුවන්. ඒ ලබා දුන්නු බඩු පාර්සලයේ සමහර විට නෙවෙයි, ඒක නීති විරෝධී බඩු පාර්සලයක් වෙන්න පුළුවන්. එතකොට මේ බඩු පාර්සලයේ ඇතුලේ මොනවද තියෙන්නේ කියන්නේ ඔයාලා දන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අර පුද්ගලයා ඔයාට මේ බඩු පාර්සලය ලබා දෙනවා. ඔයාව අහු වෙනවා නීතිය රැහැනට. හරිද? ඊට පස්සේ ඒ පුද්ගලයාත් ඔයත් දෙදෙනාම අහු වෙනවා. ඊට පස්සේ ඔයා මොනතරම් පැහැදිලි කිරීම කරත් එතන ප්‍රයෝජනයක් සිද්ධ වෙන්නේ නැහැ. යම් ආකාරයෙන් ඔයාලට වාසනාවක් තියෙනවා. ඔව්, ඔයාලා නිදහස් වෙයි. හැබැයි ඔයාලා යන්න ගත්ත අරමුණ ඔයාලට ඒ දවස් ඉෂ්ට කරගන්න හම්බෙන්නේ ඔයාලට ගොඩාක් බාධක වලට මුහුණ දීලා සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දීලා තමයි ඔයාලාගේ ගමනාන්තය අවසන් කරගන්න සිද්ධ වෙන්නේ. අපි හිතමුකෝ මේ දේ බඩු පාර්සල් වලට යම් ආකාර සූක්ෂම ආකාරයට, හරිද, හෑන්ඩ් ලගේජ් එක නෙවෙයි, හරිද, එහෙම නැත්නම් ඔයාලගේ පෙට්ටියට දාලා දෙනවා. පෙට්ටියට දාලා ඊට පස්සේ, ඒ කියන්නේ අපි හිතමු ඔයාලා වැඩ කරන රටේ මීට කලින් ඒ පුද්ගලයා හෝ කාන්තාව කවුරු හරි හම්බෙලා, හරිද, අනේ කියනවා මගේ මේ බඩු පාසල් ගිහිල්ලා දෙන්න කියලා ලංකාවට. ඉතින් ඒ බෑග් එකත් ඔයාලට මොකද වෙන්නේ? අපි හිතමු ලංකාවේ, හරිද, ලංකාවේ කස්ටම් එකට එළියෙන් ඉන්න එක්කෙනෙක් ගන්නවා කියලා. ඉතින් අනවශ්‍ය කරදරවලට ඔයාලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මම කියන්නේ කරනකොට දෙයක්, කියනකොට දෙයක් සහ ලබා ගන්නකොට දෙයක් යම්කිසි පුද්ගලයෙක්ගෙන් ඉතාමත්ම දැඩි විමසිල්ලෙන් ඒ කටයුත්ත කරන්න. ඔයාලා රට එන්නේ ඔයාලගේ දරු පවුල් වලට ඔයාලට සුභ සිද්ධියක් කරගන්න මිස ඔයාලා මේ රටෙන් පිට වෙනකොට, ඉන්න රටකින් පිට වෙනකොට තව කාගේවත් සුභ සිද්ධියක් සඳහා යම්කිසි දෙයක් අරගෙන යෑමේදී, හරිද, ඔයාලගේ ජීවිතයේ ඔයාලගේ පවුල ඔයාලගේ දරුවන්ට තමයි ඔයාලා ඔයාලවම නැති කරගන්නේ. ඒක නිසා මම මේ කියන දෙයට සමහර අය හුඟක් වෙලාවට දාන්න පුළුවන් වැරදි කමෙන්ට් දාන්න පුළුවන්, ආ ඔයාට මේ වගේ දෙයක් සිද්ධ වෙලා ඇති කියලා. නෑ, මට එහෙම දෙයක් සිද්ධ වෙලා නෑ. මොකද ඒ වගේ දේවල් කරන්න යන්නේ නෑ. හොඳේ, මොකද අපි ඔළුවේ මතක තියාගන්න එක දෙයක්, අපි රට එනකොට එන්නේ අපේ ගුවන් ගමන් බලපත්‍රයත් අපේ බෑග් එකත් අරගෙන. එතකොට අපි යනකොටත් යන්න ඕනේ ඒ දේ ටික අරගෙන විතරයි. අනිත් අයගේ දුක සැප අරගෙන ගිහිල්ලා වැඩක් නෑ. මොකද අනිත් අය අපේ දුක සැප බලන්නේ නෑ. අනිත් අයගේ දුක සැප බලන්න ගියාම සිද්ධ වෙන්නේ අර වඳින්න ගියේ දේවාලේ ඉහේ කඩන් වැටෙනවා වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඉතින් විශ්වාස කරනවා, විශේෂයෙන්ම ගෘහ සේවයේ ඉන්න ආදරණීය සහෝදර සහෝදරියන්ට කියන්නේ රැවටෙන්න එපා. කිසිම දවසක හොඳේ රවට්ටන්න මිනිස්සු පුළුවන් තරම් බලාගෙන ඉන්නවා. හැබැයි රවට්ටන මිනිස්සුන්ගේ වැරද්ද නෙමෙයි, රැවටෙන ඔයාගේ වැරද්ද. මොකද ඔයා බුද්ධිය පාවිච්චි කරන්නේ නැති නිසා. ඉතින් විශ්වාස කරනවා ඔයාලට මේ පණිවිඩය වැදගත් වෙන්නේ නැති කියලා. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිල්ව දරාරම තෙරුවන් සරණයි.